දම් සිහනද නමස්කාර වේවා බුදු රුවනත සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනත සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනත සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනත සමදා තිසරණ සරණ යමි සාදු. අද අපි ඉගෙන ගත්තේ අපේ සිතේ තියෙන ස්වභාව දෙකක් ගැන, හොඳයි නරකයි. කලාතුරකින් අපිට මනුස්ස ජීවිතේ ලැබෙන්න උදව් කළේ අපි සසරි කරපු හොඳක්. එතකොට මනුස්ස ලෝකේ උපදින්න ලැබෙන එක කලාතුරකින් ලැබෙන්න හේතුව මොකෝ? නිතර හොඳ කෙරිලා නැතිකොම. ඒ විතරක් නෙමෙයි, තවත් අනතුරක් තියෙනවා එහෙම වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් අපි හතර අපායේ මිදින එක වළක ගන්න බැරුවනේ ඉන්නේ. එහෙම මොකෝ? අපි යමකින් නිදහස් වුණා නම් සතර අපායෙන් මිදෙනවා. සක්කාය දිට්ඨිය. එතන තමයි මේ අපේ අර්බුදේ උපද්දවන ඇඟිම. අපි අර්බුදේ හදන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨිය. වර්තමානයේ අපේ තියෙන නෝණේ අඩුපහඩු නිසා අපි ආසා කළත් සමහර විට මේ ආත්මේ සක්කාය දිට්ඨිය මිදෙන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. හැබැයි අවංක උසහයක් ගත්තොත් මේ ආත්මේ, එතකොට ඔබ දෙවි කෙනෙක් අතර දෙවි කෙනෙක් වෙලා උපන්නත් උපදින්නේ මෝඩ පහේ දෙවියෙක් වෙලා නෙවෙයි, නුවණැති දෙවියෙක් වෙලා. ඇයි? හේතුව ජීවිතයේ සත්‍ය ස්වභාවය විමසා බලන්න මහන්සි වෙච්ච නිසා. සාමාන්‍යයෙන් ජීවිතයේ සත්‍ය ස්වභාවය විමසලා බැලීම අමාරු එකක්. ඒක ලේසි එකක් නෙමෙයි. ලේසි දේවල් මොනවද? නින්ද යාම. ලාමක දේවල් හිත හිතා ඉන්න එක ලේසිද අමාරුද? ඇල්ලෙන ගැටෙනේම හිත හිතා ඉන්න එක පුරුදු වෙලා වෙලා ඇබ්බැහිසි වෙලා ඒවට අපි කල්පනා කර කර ඉඳලා, ඒව නිසා නේද කට්ටි එකතු වෙච්ච වෙලාවට ඇදම කතා කරන්නේ? අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අරක මෙහෙමයි කතාබස් වෙනවද නැද්ද ඒවා? ඇයි? හේතුව පාලනේ ඇතුලෙන් ඉන්න එපා. ඇතුලෙන් පාලනේ එන්නේ නැහැ. ඒක. එතකොට අපි ආස කළත් මේ සතර පායෙන් මිදෙන විදියට අපේ ජීවිතේ පරිවර්තනයක් වෙන්න
අපි ආස කළත් ඒකට උවමනා කරන නුවණ මෝරලා නැත්තම් වෙන්නේ නැහැ ඒක. නුවණ කියන එක ඉබේ මෝරන්නේ නැහැ. වයස නම් ඉබේ මෝරන. ඉන්ද්‍රිය ඇස් කන් ආසාදිය නම් ඉබේටම අපි මොකෝවත් නොකර හිටියත් රෑක් ගෙවිල රෑක් එනකොට මෝරලා. ප්‍රඥාව එහෙම වෙන්නේ නැහැ. ඒකට නිරන්තරයෙන් වෙහෙසෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. දැන් ඔබට රස්සාවත් කරගෙන වෙහෙස මහන්සි වෙලා ගෙවල් දුරවල් වල ප්‍රශ්න විසඳගෙන ඒවා මැද්දෙන් නේද මේ ධර්මය අල්ලන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ ධර්මයේ අල්ලන්න එහෙම මැද්දෙන් තියෙනකොට ඒ කරදර ගොඩක් මැද්දෙන් තමයි කරන්න තියෙන්නේ. අපි කි මොන ඔබ ධර්මය අල්ලගෙන මොනවා හරි හොඳින් කරගෙන යන හදනකට ඔන්න ලංකාවෙන් කෝල් එකක් එනවා. ගෙදර ප්‍රශ්නයක්. අසවලා මෙහෙම වුණා. ඊරෝසි මෙහි ගින්දරින් පසු තැවි තැවි ශෝක කර කර ඉන්න අනේ මං හිටියනම් මේ ඔතන දෙවම වෙන්න දෙන්නේ නැහැ. මම හිටියනම් ඕක මෙහෙම විසඳ ගන්නවා. එහෙම ප්‍රශ්න ඇති වෙනවද නැද්ද? ඇති වෙනවනේ. එතකොට මේ ධර්මය මතක හිටිනවද? නෑ. අර ප්‍රශ්نين පීඩා විඳ විඳ තමයි ඉන්න තියෙන්නේ. එහෙමනම් ඒකේන හැමතිස්සෙම හොඳ කල්පනාවකින් ඉන්න වෙනවා. මොකද ප්‍රශ්න ගැන මෙනෙහි කර කර හිටියා කියලා මෙහෙ ඇවිල්ලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. ඒක ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ඒ වෙලාවට. ඒ කියන්නේ විසඳෙන විදියක් තියෙනව නම් කමක් නැහැ මැදිහත් වුණත්. ඉතින් එහෙම බොහොම වර්තමානයේ මිනිස්සයාට ධර්මයේ හැසිරෙන්න තියෙන ඉඩකඩ බොහොම ටිකයි. බුද්ධ කාලේ අනුරාධපුර යුගයේ එහෙම නැහැ. අපි ගත්තොත් ඔන්න කුඹුරු වැඩ කළා. කුඹුරු වැඩ කළා ඉවරුණාට පස්සේ ආයේ කාලයක් තියෙනවා නිකන්. එතකොට ඒ කාලේදී පන්සල් යනවා, විහෙර විහාර හදනවා, ධර්මය අහනවා, භාවනාව පුරුදු කරනවා. එතකොට එයාට මේ ජීවිතේ ටික 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 එයාගේ ජීවිතේ වෙනස් වෙනවා. වර්තමානේ එහෙම නෙමෙයි. ඒ වර්තමානේ මේ ජීවන රටාව හැදිලා තියෙන්නේ හිතන්න පුළුවන් හැකියාව අඩු වෙන විදිහටයි. කල්පනා කරන්න තියෙන හැකියාව අඩු වෙන විදිහටයි මේ ජීවන රටාව හැදිලා තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම අර ඉක්මන් විසඳුම් හොයන්න පුරුදු වෙලා හැමදේම ඉක්මන්ට පුරුදු වෙලා ඊට පස්සේ මිනිසුන්ගේ හැකියාව මෝරන්නේ. ඊළඟට අපි දන්නේම මම ඔබට කියන්නම් අපේ ප්‍රඥාවට පච්චාම කතාවක් ඕනේ නැහැ. අපි කල්පනා කරන රටාව අපි දන්නේම නැතුව වෙනස් වෙච්ච එකක් කියන්නේද? ලංකාවේ තමයි හොඳ තීරෙන්නේ. අපි ගෙදර ඉඳි පොඩි කාලේ අපි වැසිකිලි තිබ්බි වත්ත කිලෝරේ. එහෙම ඈත ඔය අම්මලා සමහරට ගෙවල් වල වත්ත ඈත තියෙන්න ඇති. ඊළඟට අපේ ගෙදරට ලයිට් තිබුණ නැහැ. කිමිලා අම්පු තිබ්බි. පොඩි කාලේ අපි. එතකොට වත්තේ ළිඳක් තිබ්බ එළිනේ තමයි අපි වතුර බිව්වේ. ඒක ඇදගෙන අදින ළිඳ බොලොක් දාපු. නාන්න යන්නේ පහළ ළිඳට. පහළ ළිඳ අපේ නෙමෙයි ගමේ කවුරුත් නාන පොඩි ළිඳ. ඒක අර අතින් අරන් නාන ළිඳ. එතකොට කාලයාගේ ඇවෑමෙන් අර කක්කුසි ගෙට ආවා. දැන් මේසිකලි කොහෙ තියෙන්නේ? ගෙදර. ළිඳත් ගෙට ආවා. හරිද වැරදිද? හරි. එතකොට වෙනසේක නෙමෙයි. ඊට පස්සේ කාලයක් යනකොට ඉස්සර අපි පාත් වෙලා වාඩි වෙලා වැසිකිලි ගියේ. පස්සේ වාඩි වෙන්න භාජනයක් ලැබුණා.
හරිද වැරදිද හරි සේ භාජනයේ තමයි වාඩි වෙලා මල පහ කරන්නේ කාලයක් ගියාම ඒ භාජනයේට එක එක කැටයන් එනවා බිත්ති ලස්සන වෙනවා එතකොට අපි දවස මම නුගිරිගුඩි පැත්තේ ගියාම දැක්කා ලස්සන වීදුරු දාලා සෝ අර ෂෝරූම් හදලා හැම තැනම තියෙන ලස්සන වැසිකිලි පෝච්චි කොමෝඩ් ලයිට් දාලා සරසලා එතකොට පාර යන එක්කෙනාට හිතෙනවා මං අපි වැසිකිලි පෝච්චි හරි නෑ ඊළඟ පඩියෙන් මේකක් ගන්න ඕනේ අපි මෙහෙම අපි දන්නේම නැතු අපේ සිතුවිලි වෙනස් වෙනවද නැද්ද අපි තෝරගන්න දේවල් වෙනස් වෙනවද නැද්ද අන්තිමට බැලුවාම මොකක්ද මේ කියලා තියෙන්නේ හොඳට කාපන් ඔන්න ඊට පස්සේ අපේ සිහිනේ මොකද්ද අර හොඳ වැසිකිලි පූජයක් හයි කරගන්න එක මේ වෙන් උනේ මොකද්ද අපි කල්පනා කරන දේවල් ඔක්කොම කෑමටයි ඒකටයි සීමා වුණා ජෝර්දානි රජුරුවන්ගේ දුවගේ දෑවැද්දට දුන්නේ රත්තරන් හදපු වැසිකිලිය ඉස්සර කාලේ ධර්මාශෝක රජුරෝ පණිවිඩයක් කියවනවා දේවානම්පියතිස්ස රජුරවන්ට මම තෙරුවන් සරණ ගියා ඔබ තෙරුවන් සරණ යන්න දැන් තෑගිඩ දෙන්න වැසිකිලි කල්පනා කරන රටාවට අරමුණු වෙන්නේ ශ්‍රේෂ්ඨ දේවල්ද ලාමක දේවල්ද ලාමක දේවල් අරමුණු වෙන බව අපිට තේරුණාද නැහැ අපිට තේරුන්නේ මිනිසුන්ගේ එකම සිහිනේ කෑමයි වැසිකිලියමයි ඉතුරු වැඩ ටිකයි කොච්චරයි ඉබඳ ලෝකයකට ධර්මයෙන් පලන්නේ එහෙම තියෙද්දී බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහෙනකොට ඉබඳු ලෝකයේ කුණ කරනම් ඒ පරිසරයක නම් අපි බිහි වෙන්නේ ඒ පරිසරය තුළ තියෙන දුර්වලකම් අපේ ජීවිතයට බලපානවා ඒ නිසා මම තීරණ ගත්තේ ගොඩාක් ගැඹුරු දැනුමක් ධර්මයෙන් අපි ලබනකොට බුද්ධ දේශනාවේ තියෙන එක තැනක පිරිහෙන කාලෙට ආධාරණ ධර්මයේ මතකෙන් ඉවර වෙයි කියනවා. ඒ කියන්නේ පිරිහෙන කාලට ආධාරණ ධර්මයේ මොකද්ද වෙන්නේ? මතකෙන් අවසන් වෙයි කියනවා. ඒ කිව්වේ ආධාරණ ධර්මයේ මතක තියාගන්න විතරක් පුළුවන්. නමුත් ඒක අවබෝධය කරා යන්නේ. අනේ ලකුණු මට පේනුණා. ඒ දැන් බලන්න මගේ පසු කාලීන දේශනාවල ගොඩක් තියෙන ගුණධර්ම ඇති කර ගැනීම ගැන නේද? ඒ හේතුව පාඩම් කරගත්තට පරණවලේ ඉන්නේ. එහෙනම් ඉස්සෙල්ල මොකද කරන්න ඕනේ? පරණවලෙන් වැටිච්ච වලෙන් ගොඩ ගන්න ඕනේ. ඒක ඉස්සෙල්ල කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අපේක්ෂාව තියෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ මොදේ අපේක්ෂාවෙන් තමයි එයාට සක්කාය දිට්ඨිය නිදහස් සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන ධර්මයේ ඉගෙන ගන්න ලැබෙන්නේ අපි ගත්තොත් නාම රූප ගැන පරිසම්පාද ගැන එහෙම නැත්නම් මේ විඥානයේ වැඩ කරන හැටි ගැන කර්මය ගැන මේ ඔක්කොම විස්තරේ දැනගන්න මොකද වෙන්නේ මම ඔබට මේකට උදාහරණයක් කියන්නම්. ඔබ අහලා ඇති දෙවන ලෝක යුද්ධේ. අහලා තියෙනවනේ.
1940 ගණන් වල හටගත්තේ. ඒ දෙවන ලෝක යුද්ධය හටගනිද්දී ඒ දෙවන ලෝක යුද්ධයේ මුල්ුණේ ප්‍රධාන වශයෙන් කොයි රටද? ජර්මනිය. ජර්මනියේ තාක්ෂණයට සමාන කරන්න පුළුවන් එකක් ඒ කාලේ ලෝකෙ තිබුණේ නැහැ. එතකොට ජර්මන් කාර්යෝ අනිත් රටවල් ආක්‍රමණය කරන්න සංඥාවල් යවන මැෂින් එකක් හදාගෙන හිටියා. ඒකේ ඒගොල්ලෝ ඒගොල්ලන්ටම ගැළපෙන රහස් භාෂාවක් පාවිච්චි කරන්න. ඒ භාෂාවෙන් තමයි අනිත් රටවලට සංඥාව යවන්නේ. නමුත් වෙන කාටවත් ඒක අල්ලගන්න බෑ. මේක ගැන ආරංචි වුණා ඇමරිකාවට. ආරංචි වෙලා ඇමරිකාවේ හමුදාවේ ඉංජිනේරු අංශයේ නිලධාරියෙක් මේ වැඩේට තේරුණා. එයා බාරගත්ත අභියෝගේ. මම මේ මැෂින් එක දැන් කියන්නේ පරදිනවා දිනන්නේ නැහැ. දැන් අනිත් අය දිනන්නේ නැහැ. මෙයා රට අල්ල යනවා. ඒක ගන්න හේතුව ඔබ දන්නව ඇති. එංගලන්තෙට ගගහවා. එංගලන්තෙට නාවික බලය තිබුණා. නාවික බලය අල්ලන් තමයි රටවල් ඔක්කොම රටවල් 52ක් එංගලන්තයේ යටතේ තිබ්බනේ. එතකොට නාවික බලයෙන් තමයි ඒක ඔක්කොම කළ නාවික බලයේ ක්‍රූරත්වය. දැන් ওই තියෙන මනුස්සකම් එදා තිබුණේ නැහැ. එතකොට එංගලන්ත යටත් වෙගෙන එනවා. එතකොට ඇමරිකාව එංගලන්තයේ යටත් රාජ්‍යයක්. එතකොට දැන් එංගලන්තයට බේරෙන්න නම් ඇමරිකාවත් එක්ක එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ ඇමරිකාවත් එක්ක එකතු වෙන්න ඇහුවම කිව්වා හරි අපි එකතු වෙනවා. අපිට නිදහස ඕනේ කිව්වා. අපිට නිදහස දෙනවා නම් අපි මේ එංගලන්තෙත් එක්ක එකතු වෙලා හිට්ලර්ට විරුද්ධව යුද්ධ කරනවා කිව්වා. මේක ආරංචි වුණා මහත්මා ගාන්ධිට. මහත්මා ගාන්ධි කොහෙද හිටියේ? ඉන්දියාවේ. ඉන්දියාව නිදහස් කරන්න සුද්ධ ලෑස්තිලා හිටියේ නැහැ. මහත්මා ගාන්ධි ලියුමක් යවුවා. එතකොට ඉන්දියාව යටතේ තමයි ලංකාවත් තිබ්බේ. මහත්මා ගාන්ධි ලියුමක් යවුවා ඇමරිකානු ජනාධිපතිට. මේ රට අපේ මේ යටත් විජිත රටවල් අපේ රටවල් වලට නිදහස මේ ගමම්ම ලබා දුන්නොත් විතරක් මේකට එකඟ වෙන්න නැත්තම් එපා කියලා. ඊට පස්සේ ඒක කතා කරලා පස්සේ සුද්දෝ එකඟ වුණා. ඇමරිකාව තමයි මේ යෝජනාව ඉදිරිපත් කළේ. යටත් විජිත රටවල් ලංකාව, ඉන්දියාව ආදී රටවල්ට නිදහස දෙන්න ඕනේ කියලා. අපි කවුරුත් දන්නේ නැහැ මේ ඉතිහාසය. මොහොත් මේ ඊපෙර දැනගත්තා. එතකොට ඊට පස්සේ එකතු වුණා. ඊට පස්සේ එකඟ වුණා මේ නිදහස දෙන්න. අපි ඉල්ලගත්තු නිදහස නෙමෙයි තිබුණේ, එතනින් තමයි නිදහස ආවේ. ඊට පස්සේ ලංකාවට නිදහස ආවා, ඉන්දියාවට නිදහස ආවා. ඒ ඇමරිකාව සයින් කළා අපිට මෙහෙම මෙහෙම නිදහස දෙනවා නම් විතරක් අපි සහය දෙනවා කියලා. එකඟ වුණානේ මේ බ්‍රිතාන්‍ය. ඊට පස්සේ ඇමරිකාව දැන් මේක මැදිහත් වුණා මේ යුද්ධෙට. මැදිහත් වුණා ඉංජිනේරු බලකායක කෙනෙක් ඉදිරිපත් වුණා මම මැෂින් එක හදනවා කියලා. ඊට පස්සේ දැන් හදන්න ඉතින් මම එක එක ක්‍රමයට කෑලි ගෙනල්ලා වයර් එකතු කර කර හදනවා. දැන් මම හිතන්නේ ඒ කාලේ පවුම් ලක්ෂ ගණක් මම ඉල්ලලා ඒක දීලා හදනවා මේක හරියන්නේ නැහැ. ඔන්නෝම ගිහිල්ලා දැන් අන්තිමට මේව සැක කළා. මෙයා සම්පූර්ණ මුදල් නාස්තියක් කළේ මේක වැරදි එකක් කියලා. ඊට පස්සේ මොකද වුනේ? දවසක් අහම්බෙන් මෙයා ඒක හරිගස්සන අකුරු දානකට අපි කියමු වෙස්ට්. ඔන් වෙස්ට් කියලා මැසේජ් එකක් ආවා කියලා. අපි කවුරුත් දන්නේ නැහැ එතකොට වෙස්ට් කියන්නේ මොකද්ද කියලා. ඒ වගේ මැසේජ් එකක් මෙයාගේ අහනවා WEST. ගැහුවම මේක ආයේ ඔටෝ කැරකිලා වෙනක් වැටෙනවා වෙන එකක්. මෙයාට කොහොමද අහු වුණා? මේ කාටද මේ ඉංජිනේරු හමුදාකාරට අහු වුණා. හමුදාකාර එතකොට ඇහුවා ඒකේ
India, America, we rahat tu tu yang aku miyagin, muka demi macam ni kelawa. Mereka tu kian apa pulang kuwa, kruti ma mule ikila. Artificial brain kian apa pulang kuwa, mereka tu thawan ma kono kian apa pulang kuwa, computer ikila. Ini buat eh, ekrame itu miyawa keraddi, arugol langge panewidi, mereka tu ganda pulang guna, mey panu leh tu ganda pulang guna, arugol langge rahasi itu bicca machine ni ke, mey machine ni ke kedua. Itulah yang dilihat kami. Nasi hamudah masih sih kategori. Iri pasi kami. Yudhi di nanda pulang kuni. Itu kote mesin ni ke rahasia hoya gan nakang. E mesin ni kagak dana beru gya. Patij samupadi bagi kag. Patij samupadi hari vidhi eta allah nakang. Me bawa cakriya ni kag nawat tanda be. Parisampadi hari widiri kan agak tuh tamai, make meme kali ikatuila, meme widiri hadenwa. Kira tamang ke jiwiti kan? Terungkan nanti ni. Iti mangku udang gival duralal pasne meddi, me reki raksa awal keran pasne meddi. Mandanne kian dapati evagi asa amani prajnya wa tienwa ad kira. Itu kotte, ni kanan mat nama rupa winjana isparse kiki yanne pulua. Namut, bama kian nekai, ni dharma igan igan illedi, podi dey patang, punchi dey allagan, loko dey dey anuone. Loko dey allagan ne bel loge, apit kawa dahat. Punchi dey allan loko dey dey anuone. Itu kotte ni dharma igan igan kena. Punci unat ini punci di, apit hari upakari wina. Maka di, pina. Belu belu macam kena kita hitam pula, mem pina kian ni. Maka di mem samar ni dia ni. Mem wedung wedung keraneka. Mem samar ni kak kelan belu belu pain ni. Jamburu dia kelan pain ni. Namun tipinya, wisal, arsawak, recovernyaak, pihitak, laba dino. Pina kreskiri medhi, deng muka khari, honda pina kaping khaling ag meke villa. Pina reskaradi, mungkin apit manusia kuin nalle buna. Single katakan Paul vala inat le buna, Budha dhamat le buna. Itu tu me ikat ni me ni tu ping, manus eh single ing itu tu me katakan ni. Loke bine bahasa awak ing apa kini awak pernah dili katakan ni, Inggrisian ni, Hindian ni, Demalin ni. Itu kote single le buna. Bauhda bener le puna, itu re pinggodak ni ide, ikak ni mana? Dalam ini, apa itu penuh loko minisru, minisru loko wahana orang negara, loko gejala lain no. Ia itu makar ye golang ke pina tamai, windi ni tu ye golang ke pina ti ni mukai itu de. Manusia pasing, kala bila, wahsi ekaran le pamanai. Samarut eka me jiwiting, iwarai. Pinaat mereka take gini anda tara, marga prati pada awak, ne? Eh mereka ne? Apa itu hemani me? Bohong mandi lindu wahitiat, velakar velakka hitiat, marga prati pada awak, wadapili velakti enwa, satera apa itu meti, sugati edgi hilla. Dharma talanda. Ekai me dharma itu ada. Watina aku wa. Dengan Buddha jangan wahsi ke kali, ubi dharma itu hinggalno. Eka, mangkubeka ekali itu nekia apa itu dengan nek. Mangkub apa itu wicchadi. Asikili pohcing upama men teruna ni. Ucir tamai.
ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔන්න බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවනේ. චාරිකා වඩනකොට උන්වහන්සේගේ පිටිපස්සෙන් යනවා හිඟන රැළක්. ඇයි හිඟන්න යන්නේ? බලහන්නද? නෑ. ඉතුරු වෙන දානි කණ්ඩ. ඉතින් හිඟන්න ගිහිල්ලා පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. අර දානමාන මේ සංඝයා වළඳලා ඉතුරු වෙනකන්. ඉතුරේ හිඟන්නන්ට ඇහෙනවා. මොකක්ද ඇහෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මී. රහතුන්ගේ ධර්මය ඇහෙනවා. අපිට දැන් මේ හිඟන්නේ තියෙන වාසනාව නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රහතුන්ගේ ධර්මයේ ඇහෙනවා. ඇහෙනකොට මොකද්ද එයාට වැටහුනොත් මොකද්ද වෙන්නේ? හිත පහදිනවා. මෙහෙම පැහැදිච්ච හිඟන්නෝ හිටියා. සල්ලි බාගේ නැහැ. දාන දෙන්න බෑ. නමුත් හිත පහන් සිතින් වාසය කරනවා. ඒ අහන ධර්මයෙන් මෙනෙහි කරනවා, පුරුදු කරනවා. හිඟන්නොත්. හිඟන්න විතරන්නේ මේ අපි අහලා තියෙනවා නානතොටි තිස්සර. කාන්තාව නානතොටි. නානතොටි කියන්නේ මොකද්ද? කාන්තාව එකතු වෙලා ස්නානය කරන පොදු තැන නානතොට. නානතොට ගිහිල්ලා කාන්තාව ඒ කාලේ කතා කරනවා කියන්නේ මොකද්ද? සතිපට්ඨානෙ. සතිපට්ඨානෙ කතා කරනවා කියන්නේ එහෙම යුගයක් මිනිස්සු අතර තිබුණා. හිඟන්න එකතු වෙලා බුද්ධ කාලේ කතා කරලා තියෙන්නේ ධර්මය. එහෙම යුගයක් තිබ්බා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ එදා උදේ වරුවේ බුදුරජාණන් වහන්සේට සංඝයාට කිරි පූජා කළ එක උපාසකෙක්. කිරි පූජා කරලා කිරි ඉතුරු වුණා. ඊට පස්සේ ඉතුරු වෙච්ච කිරි කාටද හම්බ වෙන්නේ? හිඟන්නන්ට හම්බ වෙන්නේ. එතන හිඟන්නෙකුගේ භාජනයකට කිරි ලැබුණා. කිරි ලැබලා පැත්තකට ගිහින් ඒක පානය කරන්න සූදානම් වෙලා වාඩි වෙන්න වටපිට බලද්දී දාණයට වඩින්න බැරි වෙච්ච මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ පාත්‍රය අරන් ඉස්සරහට එනවා. එතකොට අර හිඟන්න කල්පනා කළා, අනේ මට මෙතෙක් කලක් දාණේ ටිකක් පූජා කරගන්න බැරුව ගියා. මට දැන් පිංකිත මගේ ඉස්සරහට වඩිනවා. නීල වර්ණ යුතු මහා ඉරිදි බල සම්පන්න මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ පින්කෙත වඩිනවා. දැන් මගේ යති පූජා කරගන්න යමක් තියෙනවා. ඊගන්න ගියා ළඟට. ගින්කවානේ ස්වාමීනි, මා කිරි අනුකම්පා කළා, මේ කිරි එක පිළිගන්න කිව්වා. එතකොට මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ පාත්‍රය මෙම පාත් කළ ඇල්ලුවා. කිරි ටික පූජා කළා. දැන් හිඟන්නාට මේක හරි ආශ්චර්ය දෙයක්, අද්භූත දෙයක්. ඇයි හේතුව? මෙයා බ්‍රාහ්මණ. කවුද? මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ. හිඟන්න කියන්නේ ශුද්‍ර, නීච කුලෙ. එතකොට දැන් බ්‍රාහ්මණෙක් නිකන් නෙමෙයි, සුපිරි ගණයේ බ්‍රාහ්මණෙක්. මහා රාජ පූජිත අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ එහෙම ඇල්ලුවා. ඉඳුල් කණ හිඟන්නගේ දානේ පූජා කළා. ඉතින් වටී පිටේ කවුරුත් හිටියේ නැහැ නේ හිඟන්න වෙලවන්න. යනවා යනවා යන්න මේ විකාරෙත් මම පූජා කරනවා කියලා නෑනේ. ඒ ලෝකෙ විනාස. මේ වර්තමාන ලෝකෙ තියෙන පුහු ගති ඒ ලෝකෙ නෑ. ඉතින් හරි සතුටු වුණා. කවුද? අර හිඟන්න සතුටු වෙලා මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ළඟ බිම දිගා වෙලා වැඳා. උන්වහන්සේගේ ශ්‍රීපතුල් වැළඳගෙන වන්දනා කළා. අනේ ස්වාමීනි, මට අවවාදයක් කරන්න කිව්වා. එතකොට කිව්වා, ඔබේ මේ ශ්‍රද්ධාව
නැති කරගන්න එපා කිව්වා. එතකොට මේ හිඟන්න කල්පනා කළා මගේ සද්ධා මම නැති කරගන්නේ කියලා හිඟන්න එහෙමම ඔළුව බිම තියාගෙන අත් දෙක අපි බුදුන් වඳින්නේ මේ විදිහට හිටියා. මහා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ එතන වැඩියා. අර හිඟන්න එතනින් නැගිට්ටේ නැහැ. එහෙමම බුදුගුණ මෙනෙහි කරන්න ගත්තා. බුදුගුණ මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නකොට හිතට ප්‍රීතිය ආවා. ඒ ප්‍රීතියෙන්ම බුදුගුණ මෙනෙහි කර කර හිටියා. නැගිට්ටේ නැහැ. ඒ පීති නැති වෙලා ගියා. එතකොට සංස්කාරයන්ගේ අනිත්‍ය මෙනෙහි කර කර හිටියා. අනිත්‍ය මෙනෙහි කර කර ඉන්න ආයේ සංසිඳුණා. ආයෙත් බුදුගුණ මෙනෙහි කරන්න ගත්තා. එක දවසක් ගෙවුණා. නැගිට්ටේ නැහැ. දවස් දෙකක් ගෙවුණා. නැගිට්ටේ නැහැ. දවස් තුනක් ගෙවුණා. නැගිට්ටේ නැහැ. දවස් හතරක් ගෙවුණා. නැගිට්ටේ නැහැ. දවස් පහක් ගෙවුණා. නැගිට්ටේ නැහැ. බුදුගුණ මෙනෙහි කරනව ඇඟිරි දිනකට අනිත්‍ය මෙනෙහි කරනවා. දවස් හයක් ගෙවුණා. නැගිට්ටේ නැහැ. හත් වෙනි දවසේ මේ අර ධර්මය අහලා තිබිච්චගේ වාසිය සෝතාපන්න ශ්‍රාවකෙක් වෙලා එහෙමම මැරුණා. දැන් ඉන්නේ තවතිසාවේ. තවතිසාවේ දැන් ඉන්නේ ඔයා දිව රාජෙක්. දැන් මේ ඒ හිඟන්නට අප්සරාව 60000ක්. 60000ක් අප්සරාව උපස්ථානෙට ආවා. එනකොට මේ දිවි රාජයා කියනවා හා ඔහොම ඉන්න කිව්වා. කිව්වා මේ අග්‍ර ශ්‍රාවක මහා ඍද්ධි බල සම්පන්න මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ තමයි මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ. ඒ මහෝත්තමයන් වහන්සේ මා වේදා ධෛර්යමත් කළා මේ ශ්‍රද්ධාව නැති කරගන්න එපා කියලා. මම ඒක අකුරට රැක්කා. ඒ නිසා මම හිඟනාත්මෙනුච්චුත වුණා. සතර ආපයනු නිදහස් වුණා. මම දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම දැන් ගුරු පූජාවක් කරනවා කිව්වා. මොකද මම මේ දිව්‍ය ජීවිතේ බ්‍රහ්මචාරී සීලෙන් ඉන්නේ. ඔහෙලා ඔහෙලාගේ පාඩුවේ ඉන්න කිව්වා පැත්තකට වෙලා. බ්‍රහ්මචාරී සීලෙන් ඒ දිව්‍ය මහා මුගලන මහ රහතන් වහන්සේට පූජා පිණිස දිව්‍ය ලෝකේ වාසය කරනවා. හිඟන්නේක්. එතකොට බලන්න මේ මිනිස්සයව වෙනස් කරන්න පුළුවන් දේ. එතකොට අපිට අපේ පුද්ගලිකව තම තමන්ගේ ජීවිතවලත් යම් කිසි හැකියාවක් තියෙන්න ඕනේ. මේ ධර්මයේ ගන්න මේක නිකන් කතා ශ්‍රවණ මාත්‍රෙන් කතා මාත්‍රෙන් අවසන් වෙන එකක් නෙවෙයි. ඒක තියෙන්න ඕනේ තමන්ගේ පැත්තෙන් අභ්‍යන්තර වශයෙන් තියෙන්න ඕනේ උනන්දුවක්. ඒ උනන්දුව නැත්තම් උනන්දුව මොකද්ද? කුසල් වඩීමේ උනන්දුව. අකුසල් දුරු කිරීමේ උනන්දුව. ඒ උනන්දුව තියෙන්න ඕනේ. එතකොට මේ උනන්දුව අර බලන්න පින්වත්නි ඒ කාලේ හිඟන්නන්ට තියෙනවා. අනිත්‍යය ගැන කවර කතාද? ඒකයි ඒ කාලේ පහසු ගන්න නැහැ. පොල් තෙල් පහන් තිබුණේ, තෙල් පහන් තිබ්බේ, ලාම්පු තෙලුත් නැහැ. ටෝච් නැහැ. ටීවී නැහැ, ටෙලිෆෝන් නැහැ, වාහන නැහැ. ඒකයි බැසිකල් වාඩි වෙන්න භාජන නැහැ. මොකුත් නැහැ. ඔය තියෙන දැනගෙන ගියා, දොට්ට පිළට ගියා. තීන්දයක් කෑවා. නමුත් හොඳට වැඩ කළා කල්පනා ශක්තිය. ඒකයි. ඉතින් ඒ නිසා දැන් අපි මේ ඒ කුසලතා ඔක්කොම ගෙවිගෙන ගිහිල්ලා තියෙන සමාජයක වාසය කරන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ ගුණධර්ම පිරිච්ච ලෝකයකට නෙමෙයි. ගුණධර්ම වැඩ කරන, ගුණධර්ම ජීවමාන කරන්න පුළුවන් මිනිසුන්ටයි ඒක දේශනා කළේ මේ ධර්මයේ. ත්‍රි මිනිසුන්ගේ කුසලතාවේ
තිබ්බා. දැන් බලන්න හංගන්න ගන්න කිව්වේ. තියෙම තිබුණා. එතකොට පින්වත්නි අපි එහෙමනම් ඒ කාලේද අනතුරු වැඩි මේ කාලේද? මේ කාලේ. මේ කාලේ අනතුරු සම්පූර්ණයෙන්ම වැඩි. මොකද්ද පළවෙනි අනතුරු? තමන්ගේ නොතේරුම්කම. තමන්ට තේරුම් ගන්න තියෙන අමාරුව. තමන්ට තේරුම් ගන්න පහසු වුණා නම් අනතුරේ අඩුවක් නැද්ද? අඩුවක් තියෙනවන්නේ. මේ තමන්ට මේක පැහැදිලිව තේරෙනවා නම් තමන් හිතත් එක්ක ගන්නවා නම් අකුසලයටත් ඉඩ දෙන්නේ නැත්නම් පහසු නැද්ද? පහසුනේ. ඒ පහසු හදා ගන්න අමාරුයි. තමන්වත් දන්නේ තමන්ට අකුසල හට ගන්නකන්. ඒ නිසා පින්වත්නි අපි කල්පනා කරන්න ඕනේ මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණට පස්සේ ධර්මයේ සරණ යන්න ලැබුණට පස්සේ ශ්‍රාවක සංඝයා සරණ යන්න ලැබුණට පස්සේ අපි නිතර කළ යුතු එකක් තමයි පින් රැස් කිරීම. මොකද්ද නිතර කළ යුතු දේ? පින් රැස් කරන් සමහර විට පින් කරගෙන යද්දී එයාගේ අභ්‍යන්තර හැකියාවන් මෝරන්න බැරිද? මෝරන්න ඉඩ තියෙනවා. පින් කරගෙන යද්දී පින් නොකර අලස වෙලා හිටියොත් පිරිහිලා යන්න පුළුවන්. එතකොට පින් කරන්න අභ්‍යන්තර හැකියාව මෝරන්න පුළුවන්. මොකද ඒක අපි නොදැනුවත් වෙන එකක්. මේක දැනුවත් වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි අභ්‍යන්තරිකව හිත ඇතුලෙන් යමක් තේරුම් ගන්න පුළුවන් හැකියාව මෝරනවා කියන එක අපිට පෙනිපෙනී වෙන එකක් නෙවෙයි. ඒක අපි දන්නේ නැතුව වෙන එකක්. එතකොට මම ඔන්න උදාහරණයක් ඔබට කියන්නම්. ඔබ දන්නවා ඒක අහලත් ඇති. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ කාලේ, ඒ කියන්නේ ගිහි කාලේ කවුද? පුත්‍රයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ගුරුවරයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට ගියා. ගියාම සාරිපුත්තයන් වහන්සේ වදාලා රාහුලය ආනාපාන සතිය වඩන්න කිව්වා. මොකද එතකොට රාහුල ස්වාමීන් වහන්සේට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලේ ආනාපාන සතිය වඩන්න කිව්වා. එතකොට රාහුල පොඩි නම ආනාපාන සතිය වඩන්න දන්නේ. ඊට පස්සේ මොකද කළේ? කෙලීම බුදුරජාන් වහන්සේ ළඟට ගියා. කියලා කිව්වා, භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දන්නවා රාහුලයන් වහන්සේට ඉස්සලම වැඩෙන්නේ සමත නෙවෙයි කියලා. රාහුලයන් වහන්සේට ඉස්සලම වැඩෙන්නේ සමත නෙමෙයි. ඉස්සල වැඩෙන්නේ සමත නෙවෙයි නම් වැඩෙන්නේ මොකද්ද? විදර්ශනාව. කිව්වා රාහුල හොඳට බලන්න කිව්වා. මේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මේ සිත අනිත්‍යයි. රූප ශබ්ද ගන්ධ රස මේ ස්පර්ශ අරමුණු අනිත්‍ය. මේ වගේ විදිහට ඔක්කොම විස්තර වශයෙන් බුදුරජාන් වහන්සේ කියා දුන්නා. ඕන් මේක හොඳට බලන්න කියලා. රාහුලෙන් වහන්සේක මතක තියාගත්තා. ඒ කාලේ අහපු ගමන් මතක හිටිනවා. මතක තියාගත්තා. මතක තියාගෙන ගිහිල්ලා දැන් අනිත්‍ය වශයෙන් බලනවා. කාලයක් ගියා. දවසක් බුදුරජාණන් වහන්සේ රාහුලයන් දිහා බැලුවා. බලද්දී මෝරලා. බලන්න පෙරුම් පිරූ කෙනාටත් ප්‍රඥා මෝරන්ඩ යම් කිසි කාලයක් ගියා. බලව මෝරලා. ඊට පස්සේ රාහුල වාඩි වෙන නිසීදනේ ගන්න. නිසීදනේ කියන්නේ පත්කඩේ ගන්න. අපි යන් කිව්වා. ඉතින් වාඩි වුණා. ඇස අනිත්‍යද නිට්ටද රාහුල කියලා ඇහුවා. ඒ වගේ සාකච්ඡාව විර වෙනකොට රහත් වුණා. රහතන් වහන්සේ. එතකොට බලන්න, එතකොට අපිට මේකෙන් මොකද්ද තේරෙන්නේ? යමක් එක දිගට කරගෙන යෑමෙන් ඒ පිළිබඳ යම්කිසි
මෝරායෑමක් වෙනවා. අකුසලයක් එක දිගට මෙනෙහි කරගෙන යෑමෙන් මෝරායෑමක් වෙනවා. අනේ අරකගෙන් පලිගන්න නැත්නම් අරකගෙන් පලිගන්න නැත්නම් කිය හිතනවා කියමු. එතකොට ඒ අකුසලයේ මෝරනවද නැද්ද? මෝරනවා. දැන් බලන්න හිතලා අහඹු සිද්ධියක් නේ. අර මොකද්ද දේවදත්තගේ සිද්ධිය? මොකද්ද සීරිවාණිජ ජාතකයේ වලලු අහඹු සිද්ධියන්නේ? නමුත් ඒ අහඹු සිද්ධිය මේ බෝසතාණන් වහන්සේ හිතාමතා කරපු වැරැද්දක් නෙමෙයිනේ. වලලු වලලු කේස් එක දන්නවන්නේ. එතකොට අර දේවදත්ත ඒ වෙද්දී ඒ වෙලෙන්දා සීරිවාණිජ දැඩි ලෙස හිතට ගත්තා නේද? මම පලි ගන්නවා. මම පලි ගන්නවා කියලා දත්කුරු කාගෙන. ඒක ගියේ නැද්ද? ආත්ම ගානක් ගියේ නැද්ද? එතකොට අහිංසක බෝසතාණන් වහන්සේ හොඳට බැට කෑවේ නැද්ද? ඇති පදම් බැට කෑවේ නැද්ද? සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් බැට කෑවේ නැද්ද? දැන් බලන්න අර අධිකව ගත්ත එක ගිය දුර. මේ වගේ විදර්ශනාව අධිකව ගත්තොත් අපි මේ විදිහට ඒකත් ඒ විදිහට මෙයනවා. ඒකත් ඒ විදිහට මෙයනවා. ඒ නිසා විදර්ශනාව කියලා කියන්නේ පින්වත්නි යමක ඇත්ත ස්වභාවය දැකීම. එතකොට මේ යමක තියෙන ඇත්ත ස්වභාවය මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය කියන්නේ න නිට්ඨය. ඒකෙන් ස්ථිර නැහැ. අනිත්‍යයි. බාහිර දේවලුත් අනිත්‍යයි. තමා කියලා අපි සලකන මේ ශරීරයේ ඉන්ද්‍රිය හයත් අනිත්‍යයි. ඒතර මේ අනිත්‍ය දෙයක් හසුරෝගෙන නේද මේ අපිට මේ ලියා ගන්න බැරි විදිහේ ගැටයක පැටළුනේ. අනිත්‍ය දෙයක් තියෙද්දි තමයි මේක කල්ප ගානක් මේ දිගින් දිගට තවමත් පැටලි මේ සංසාරේ යන්නේ. ඒතර මෙහෙම යද්දි තමයි ඔන්න අපිට ඔන්න ධර්මය ලැබුණා. එතකොට දැන් ධර්මයත් එක්ක මම කිව්වේ ඒක අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ ධර්මයේ අපි මෙහෙම ගත්තොත් ඔබ දන්නවා බීජයක් වපුරන්න ඉස්සෙල්ලා මොකක්ද අපි කරන්නේ? කුඹුරක් හදනවා. කුඹුරක් සකස් කරනවා. ඒ කුඹුර සකස් කළොත් තමයි සරු බීජයකට පසුබිම තියෙන්නේ. ඒ කුඹුර සකස් කරේ නැත්නම් අපි බීජේ කොච්චර සාරවත් වුණත් ඒ බීජේ දැම්මොත් ඒ කුඹුරට ඒකෙන් බලාපොරොත්තු වෙන අස්වනු තියෙයිද? බීජේ කොච්චර සාරවත් බීජයක් වුණත් අපි ඒක නිස්සාර කර්මැට්ටෙන් යුතු නිස්සාර කුඹුරකට දානවා. එකකින් අස්වැන්න ලැබෙයිද? නෑ. උදේවරුයි මම ඔබට අර කියා දුන්නේ ධර්මයට වුණා කරන කුඹුර. ඒක නැතුව ඔබට ධර්මයේ පිහිටන්නේ නෑ. මොකද මම බැලුවනේ ධර්මයේ හදාරපයට වෙච්ච දේවල් දැක්කනේ මම. ධර්මයේ හදාර සමහරු මාන්නිට ගියා. සමහරු බන්න කීක වෙනම කණ්ඩායම් හදාගත්තා. සමහරු ඒ ඉගෙනගත්තු ධර්මයේ අභිධර්මේ නැහැ කියලා ඒකට බැන ගියා. සමහරු ඒ කියන්නේ මොනව හරි කළා ප්‍රසිද්ධ වෙන්න ක්‍රමයක් හොයාගත්තා. ධර්මය අහුන්නේ. මොකද හේතුව? කුඹුර නැහැ. එහෙනම් ධර්මයේ නැමැති බීජේ පැලවෙන්න මොකක්ද ඕනේ? ඔව්, ගුණධර්ම නැමැති කුඹුර ඕනේ. ගුණධර්ම නැමැති කුඹුර ඕනේ. මම ඒකයි මහන්සි ගත්තේ ඊට පස්සේ මේ ගුණධර්ම ගැන වැඩිපුර කතා කරන්න.
ඉවසීම කරුණාව මනුස්සකම දයාව ඒ ගුණධර්ම කියන එක පොඩ්ඩක් දිනු කරගත්තොත් ඒක පළල් කරගන්න පුළුවන් කියලා මං හිතනවා. ඒ කියන්නේ මුදිතා. මුදිතා කියන්නේ මොකද්ද? තමන්ට ලැබෙන්නේ නැති දේක් තව කෙනෙක් ලැබෙනවා කියමු. සතුටු වෙන්න ඕනේ. මම ඔබට කියන්න මේ මිනිසුන්ගේ වාසනාවට වෙන දේවල් ගැන මුදිතාව කියන එක නැති වුණොත් ඉස්සල්ලාම හානි වෙන්නේ කාටද? තමන්ට. මුදිතාව නැති තැන මොකද තියෙන්නේ? ඉරිසියාව. මුදිතාව නැති තැන ඉරිසියාව ආවොත් මොකද වෙන්නේ? ඒ ඉරිසියාව ඇති වුණොත් කෙනෙක් ගැන අපි කියමු තමන්ට බැරි වැඩක් තව කෙනෙක් කරනවා. අකුල් හිලයි පුළුවන් තරම්. මුදිතාව නැති තැන ඉරිසියාව ආවොත් පුළුවන් තරම් අකුල් හිලයි පුළුවන් තරම් ඇද කියයි. කරන්න දෙන්නෙම නැහැ. එතකොට මුදිතාව නැතින ඉරිසියාව ආවොත් ඉරිසියාව එන්නේ මොකෙන්ද? මුදිතාව නැති වුණේ මොකෙන්ද? හිතෙන් හදාගන්න තරඟකින්. හිතෙන් හදාගන්න අභියෝගයක්. සමහරට තමන් කොච්චර දක්ෂ වුණත් අදක්ෂ කෙනා ගැන හිතින් තරඟයක් හදාගන්නවා. හදාගෙන අභියෝගයක් හදාගන්නවා. එතකොට ඊට පස්සේ යාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒ ಗುಣධර්ම පිළිටන් නැතු යනවා. ඒ ඉතින් කාටවත් දෙන්නේ නැන්නේ ಗುಣධර්මයක් වඩා ගන්න. මේ මොකද දක්ෂකමක් ඇති කරගන්න. ඉතින් මේ නිසා වෙන්වත්නේ අර ඒ වගේ දේවල් නැතු යනවා. ඒ කියන්නේ කවුරු හරි අපි කිව්ව මෙහෙම වෙනවා කියලා. ඔන්න තමන් චෛත්‍යයක් හදන්න ආසාවෙන් ඉන්නවා කියමු පිරිසක් එක්ක කියතුලා. ඔන්න ආරංචි වෙනවා මෙන්න මෙයාගේ යාළුවෙක් එක්ක හදන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඇති වෙනවා ඊරිසියාව. ඔන්න ඇති වෙන මමයි හදන්න හිටියේ මෙන්න මේක හදන්න පටන් ගත්තා මේක. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මනුස්සයාට ඈද කියේ කි ඔය මනුස්සයා ඔය හම්බ කරන්න හදන්නේ. ඔය වෙන සෙල්ලමක් දාන්න යන්නේ ඔවට අහුවෙන්න බෑ කියලා අනිත් පැට කෝල් කර කර බණිනවා වටේට. එහෙම ඒවා මේ සමාජයේ වෙනවද නැද්ද? මහා උපාසකවරු උපාසිකාවෝ මොකක්ද නැත්තේ? තමන් බලාපොරොත්තු වෙච්ච සමාජ තත්ත්වය තමන්ට නැතුව යනවා. ධර්මය අහුවෙන්නේ නැහැ. එයාට කරන්න තිබුණ මොකද්ද? අනේ සාදු. මාත් යනවා. මාත් කරනවා. එතන මුදිතාව කියන්නේ අන්නේ ඒක. තව කෙනෙක් පිනක් කරද්දී තව කෙනෙක් ලෙඩෙකුට සලකද්දී මං හොඳටම දන්න ඒ වගේ එක මහත්යෙක් හිටියා. ඒ මහත්යට වොණ වුණා අසපුවක් දාන්න. ඒ අපේ ශාකාවක් දාන්න. ඒක ඒ මහත්යට කරගන්න බැරුව ගියා. වෙන කෙනෙක් දැම්මා. පුදුමාකාර හිරිහැරයක් කළේ. දුන්නේම නැහැ. කියන්නේ හරියට කැලෑ පත්‍ර ගහනවා බනිනවා. මේ හොඳ මිනිස්සෙක් ඊට පස්සේ පැත්ත පලා තින්න නැතුව ගියා. අපිත් කතා කරන්න නැතුව ගියා. මොකද මේ? එයාට ඒක කරන්න බැරුව ගියා කියලා. මම කල්පනා කරන පුදුමයි ඉන්නේ මේ මිනිස්සු මොකද්ද මේ බණ කියලා ඉගෙන ගත්තේ? මේ හොඳට ඉගෙන ගත්තු අය. මොකද්ද ඉගෙන ගත්තේ? මොකද්ද මේ වුණේ කියලා. තවසම් මට මතකයි ඒ පිරටගේ කෙනෙක් යා ඈත රටක මට ඇවිල්ලා ඒ මුල් කාලේ කොහම මෙහෙමයි මං ලංකාවට එන්නේ රුවන්වැලි සෑය වඳින්දයි මේ සීමා බෝධි වඳින්දයි දල්දා වහන්සේ වඳින්දයි ඔබ වහන්සේ වඳින්දයි කිව්වා. ඊහා ඉතින් මම බැලුවා අම්මේ මෙච්චර භයානකද මුදිතාව නැතිකම. බලන්නර මුදිතාව කියන එක නැති වුනහම තියෙන අනතුර. ඒ කියන්නේ තව කෙනෙක් ඒ කරන්න හදනකොට ඒක කරන්න තමන් හිතාගෙන හිටියනම් ඒක කරන්න දෙන්නේ නැහැ.
ඒකෙන මුදිතාව නැතුව ගියාම කුසල් පිහිටන්නේ නැහැ. මුදිතාව නැති ගියාම මොකක්ද වෙන්නේ? ඊර්ෂ්‍යාව. එතකොට ඊර්ෂ්‍යාව ඇති වුණාම ඊර්ෂ්‍යාවත් එක්ක තවත් ක්ලේශයක් තියෙනවා. මොකද්ද? මාසුරුකම. ඉච්ඡා මච්චරිය. ඊර්ෂ්‍යා මාසුරුකම මාසුරුකම කියන්නේ ඊට පස්සේ තව කෙනෙකුටත් උදව්වක් කරන්න යා හරියට කරදර කරා අපිට. පස්සේ හරි ගියා මට මතකයි තවත් එක්කෙනෙක් එහෙම එකක් කළා. ඒ ආරණ්‍යක ප්‍රධාන ලේකම් මහත්තයෙක්. අපි ස්වාමීන් වහන්සේ කෙනෙකු තාත්තා කෙනෙක් සීල වැඩසටහනක් කළා. ඉතින් ඒ ලේකම් මහත්තයා මාත් එක්ක බොහොම ගැඹුරු ධර්මේ බොහොම කතා කරනවා. ඊට පස්සේ සීල වැඩසටහනක් කරද්දී එයාට ඕන වුණා එයාගේ නම දාලා ඒක ඉස්සරහට මෙව කළා කරගන්න. ඒක බැරි වුණා. ඉතින් මං අඳුරන්නේත් නැහැ මේ මනුස්සයව. මං අපේ ස්වාමීන් වහන්සේගේ තාතර දුන්නා මේක කරන්න කියලා. ඊට පස්සේ මං හිතන්නේ සෙනග හිටියා ඉදා සිල් අරන් 4000ක් හිටියා. දැන් ඉතින් මං ඒව දැන් කොහොමද ඔක්කොම දානමාන කටයුතු කියලා. දැන් හරි ස්වාමීන් වහන්සේ මං ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ පිටිසක් බාරගත්තා කියලා කිව්වා. ඊට පස්සේ දැන් මම දැන් මට දාන්න පොඩ්ඩ ඒගොල්ලන්ගේ ගෙදරින් අරන් ආවා. මම නෑ මම දැන් වැඩසටහන ඉවර කළා ඉක්මනට ගියා. කිට්ටුව ගෙවල් තිබ්බේ දාන්න වල දන්න. ගිහිල්ලා ඉන්නකොට මේ අර මහත්යක පහට හරි අප්සෙට් ගහුවා එයාගේ තාත්තා. අර ස්වාමනාසගේ තාත්තා. මම බැලුවා මොකද කියලා. බැලුවාම අර ආරන්නේ ප්‍රධාන දායකයා දානි බාරගත්වයට කෝල් කර කර කියලා ඒ පින්කම නෑ ඒක කැන්සල්. දානි හදන්න එපා කියලා. දැන් 4000ක් සිල් ඇත්තෝ. මේ බලන්න මේ මිනිස්යාට වෙච්ච දේ. ඊට පස්සේ මහත් එවලම ගිහිල්ලා ඒ තවුමේ පලාතම පීරල කඩවල වලින් බත් පාසල් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා විසීමාසත්ට ඒක බස් පාසලේ දෙන්නට තුන් දිනාට බෙදාගෙන කන්න කියලා හරි ගැස්සලා ණයක් අරගෙන ඇවිල්ලා කළා. ඕ පින්කම් කරපු විදි. දැන් මොකද්ද නැත්තේ? මම මේවෙන් තමයි මට සිහිය උපන්නේ. මොකද්ද? ගුණධර්මයන්ගේ පිරිහීම. එතකොට ගුණධර්ම නැමැති කුඹුරි තමයි ධර්ම නැමැති බීජය පැලවෙන්නේ. එතකොට බලන්න අර 4000කට දානේ අහිමි කළේ අරව රිද්දන්ඩ. ඔබ මට තැන දුන්නේ මම තනියෙ ඉල්ලුවා. මොකද ඉල්ලලා තියෙනවා මොකද පිළිගැනීමේ කතාව කරනවා මම එයා දීලා නැහැ කියලා. එතකොට දුන්නේ නැහැ කියලා. බලන්න එතකොට මේ ලෝකේ හොයන්නේ මොනවද කියලා. ඉතින් ඒ වගේ වුණාම ඉතින් මම හරි සංවේගයටපත් වුණා. මොනතරම් භයානක අකුසලයක් මේ උපාසක තැන රැස් කරගත්තාද කියලා. එයා තනියම දවක කරන්නේ ගෙදර කට්ටිය තවුල් වෙනවනේ දේවට. යසයි යෝක කරපු වැඩි කියලා හාමිනේ නොකිය ඉදී දෝක. ආනේක. එතකොට බලන්න මම මේ කිව්වේ ඒක දැන් මම ඔය තේරෙන්න ගත්තාම මම හැමතිස්සෙම කලේ මට අනතුරු තේ පේන්න ගත්තා. මොකද මේ අනතුරු හඳුන්වා දෙන්නේ නැතුව අනතුරෙන් ගැලවෙන්න බෑ. ඒ වගේ මේ අපේ ජීවිත තුල තියෙන මේ හොඳ පැත්තයි නරක පැත්තයි දෙකම සමහරට දෙකින් අපි හොඳ පැත්තට අවධානය යොමු කරනකොට නරක පැත්ත වැඩිනවා. අපි දන්නේ නැතු. එහෙම වෙනවා සමහර අයට. ඇයි අවධානය යොමු කරන්නේ නැහනේ? තමන් දන්නේ නැහැ එතකොට. අවධානයෙන් හිටියොත් තමයි ඒක දැනගන්නේ. අවධානය යොමු කරේ නැත්නම් දන්නේ නැහැ. දොර ඇරලා නම් තියෙන්නේ. හොරා එනෝනේ ඇතුළට. ආන් ඒ වගේ. ඒ නිසා මේ ගුණධර්ම පැත්ත ගැන වැඩි සැලකිලිමත් වෙන්න. මොකද ගුණධර්ම වලින් තමයි මේ අනතුරු වළක්වන්නේ. එතකොට මොකද වෙන්නේ? හැදෙනවා. කුඹුර හැදෙනවා. සාරවත් කුඹුර හැදෙනවා. අනේ ඒත් සාර අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් යමක් කවුරේ කරම අපි කිව්වොත් ඔන්න ඔබ දන්නවද මුගලන් මහරහතන් වහන්සේට හම්බ වුණා දෙව්දුවක්.
කොහෙද තවතිසාවේ. එයාට මේ පූර්වාරාම පූජාවට මුකුත් කරලා නැහැ. පූර්වාරාම පූජාවට ගිහිල්ලා බලබලා ආනමෝදන් වෙලා, අනේ සාදු සාදු, ඔයා මේකත් පූජා කරලා, ඔයා අරකත් පූජා කරලා, ඔයා මේකත් පූජා කරලා කියකි සාදු සාදු කියකි ආනමෝදන් වෙලා. ඒ ආනමෝදන් වුණ බලෙන් තවතිසාවේ දැක්කද? එතකොට ඒ තවතිසාවේ උපන්නයින් පස්සේ එයාට ආයි මාර්ගඵල ලබන්න අවස්ථාව ලැබෙනවාද නැද්ද? තවතිසාවේ උපන්න පස්සේ ආයිමත් අතට මේනවා මාර්ගඵල ලබන අවස්ථාව. ඇයි? මාර්ගඵල ලාභින් උපදින තැන. තවතිසාවේ තමයි ගොඩක් මාර්ගඵල ලාභින් ඉන්නේ. ඊළඟට තුසිතේ. ඒ ඉහෙලටම සදීලෝයෙම ඉන්නවා මාර්ගඵල ලාභින්. ඉතින් මාර්ගඵල ලාභින් ලාමක කතාව යෙදීදී ඉඳීද මාර්ගඵලලාභී දෙවිවරු? නෑ. මාර්ගඵලලාභී දෙවිවරු සාරවත් කතාවේ යෙදෙමින් වාසය කරන්නේ. ඒතුල සාරවත් කතා කරන තැනකට සාරවත් දෙයට ආස කරන කෙනෙක් උපන්නොත් එයා ඒකට ඇදිලා යන්නේ නැද්ද? ඇදිලා යනවා. ලාමක දෙයට ආස කරන කෙනෙක් හිටියොත් නම් එයා ඒක අතහැරලා යනවා. එහෙම නේද වෙන්නේ? එතකොට සාරවත් දෙයට ආසා කිරීම තියෙනුනි. මම කල්පනා කරලා ඉතින් බලන්න අර ආරන්නේ අවුරුදු ගාණක් කර ආරන්නේ ඉඳලා බණ අහලා ඔක්කොමත් කළා. කොටිම්ම කියන්නේ මේ ස්වාමීන් වහන්සේගේ තාත්තමයි අර උපාසකුන් නැවෙ එක්කන් ආවෙත් මට හඳුනුලා දුන්නේත් අන්තිට යාම තමයි වැඩි දුන්නේ. ඇත්ත වශයෙන්ම මේකදී සිල්ලත්තෝ කීප දෙනෙක් බඩගින්න ඉඳ ඇති. මං හිතන්නේ ඔක්කොටම දී ගන්න බැරුව ගියා. නමුත් කාට දෙයානේද රැස් කරගත්තේ? ඒක දැනගත්තන් පස්සේ මම දැනගත්තා. ඊට පස්සේ මට මහත්ය අන්තිම මොහොතේ ඒ මහත්ය කිව්වනේ අප්සෙට් එකෙන් ඉන්න එකට මං අහගත්තා. බලි ඉතින් යාට මොන දෙන්න පුළුවන්ද? දැන් මේ විදිහ මං හිතන්නේ මේ මිනිස්සේ ඒ විදිහත් වයසයි. මේ විදිහ මං හිතන්නේ මැරිලත් ඇති. බලන්න මනුස්ස ලෝක ඉවර වෙන හැටි එකේ කෙනාගේ. ඉතින් ඒ නිසා මේක සෙල්ලමක් නෙමෙයි. අපි මම මේ ආවෙත් මේ චාරිත්‍රයක් ඉෂ්ට කරන්න නෙමෙයි. මං ආවේ මේ ජීවිතයේ ඇත්ත ධර්මය බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පහදලා දෙන්න. මං ඉතින් ගොඩාක් මහන්සි ගත්තේ මේ ලියන්න මේක ලීලී දෙන්න. ඒතොර කටින් කියව නැතුණාට පොතෙන් එනවනේ. එතකොට අර පොත කියවන්න පුරුදු වෙනවනේ. අමාරුවෙන් හරි කරන්න ඕන එකක් තමයි කියවන්න පුරුදු වීම. මොකද අහනවට වඩා මං හිතන්නේ ගොඩක් වාසි කියවන එකයි. මොකද අහගෙන ඉන්නකොට සමහරවිට හිත වෙන පැත්තකට යනවා. පාටිය ඔහේ කැරකෙනවා. ඊට පස්සේ අපිට සිහිනේකට තමයි මේ අග danni අග ඇහෙන්නේ සිහිනේකට. එහෙම වෙනවද නැද්ද? පොත නම් එහෙම නෙමෙයි. අපි ගිහින් පොත බැලුවා. බලාගෙන ඇද්දි හිත වෙන කොහෙ හරි ගියා. මොකක් හරික පැටලිලා තිබුණා. ආයෙත් අපිට සීයේ එනවා. ආ මේ හිත මෙහෙ ගියා කියලා. ආයෙත් අපිට පුළුවන් නවත්වපු තැන ඉඳලා කියවගෙන යන්න. ඉතින් මම දෙකපු වාසීම දේ තමයි කියවීම. කියවීම තමයි වාසීම දේ. වර්තමානයේ අර ඇසීමෙන් ගන්න එකට වඩා ගුඩාක්ම වාසියේ තියෙන්නේ කියවීමෙන් ගන්න දැනුමයි. මම ඒකේ පොත්පත්වලම ගොඩක් මහන්සි ගත්තේ. දැන් ඔන්න පරිසම්පාදගෙන මම පසුගිය දවස්වල දැන් දිගටම දේශනාවක කරගෙන යනවා. ඉතාමත්ම පැහැදිලිව සරලව කියලා දෙනවා. හැබැයි පොත ඒ මම තමයි පොතේ ප්‍රූෆ් බලන්නේ. ඒ කියන්නේ වුණා කෙනෙකුට ඒක 4-5 වතාවක් නැත්නම් 10-15 වතාවක් කියවොත් කියවනකට මොකද දැන් එහෙම කියවන්න ඕනේ? එහෙම එකපාරක් කියලා ඉවර කරන්න එපා. මොකද එකපාරක් කියවලා ආ දැන් මම මේක කියෙව්වා ඒක එපා. දැන් කියවන්නේ ආතාව එකක්. එහෙම කරන්න නවකතා කෙටි කතාවලට. මේක එහෙම නිකන් නෙමෙයි. මේක නැවත නැවත 20-30 පාර 50 පාර කියවන්න ඕනේ. එහෙම කියවද්දි 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 තමයි Tamanṭa මේ කලින් වැටහිච්ච නැති කරුණු
නොතේරුණු කරුණු තමන් නොහිතපු දේ තමන්ටම පුදුම හිතෙන ඊට පස්සේ මට කලින් කිව්වද්දි මේක හම්බුන්නේ නැහෙනි කලින් කිව්ව මේක හම්බුන්නේ නැහෙනි කියලා තමන්ටම හිතෙන්න ගන්නවා නමුත් ඒකේ තේරුම මොකද අපිට හිමින් හිමින් තමයි වැටහෙන්නේ ඒකයි හිමින් හිමින් වැටහෙන්නේ එහෙම නැතුව අර එකපාරට වෙන්නේ නැහැ දැන් ඒකට හේතුව තමයි මේ පරිසරය තුළ අපිට මේ කාරණේ එකපාරට ඔලුවට යන්නේ නැහැ මම උදාහරණයක් මම ඔබට කියන්න ඕන උදේ අපි කතා කළා කතා කළා මම කිව්වා හොඳ පැත්ත ගැන හොඳ පැත්තේ මං කිව්වා පුරුදු කරන්න කියලා කරුණ කීපයක් පළවෙනි එක මොකද්ද මං කිව්වේ මේ ධර්මයේ ඕන කෙනෙක් ඈ සතර අපායට උපදින්න බය වෙන්න ඕනේ ඊළඟට ඔව් දුර බලන ඔව් ඔව් ඉවසීම පුරුදු කරන්න දුර බලමින් ඊළඟට ආවේගය දුරු කරන්න කිව්වා ඊළඟට මෛත්‍රිය පුරුදු කරන්න කිව්වා නෝන ඔය ටික මදිද කෙනෙකුට හරියට ගන්නවා නම් ඔය ටික මදිද නෝනෙත්ටිකුට අපේ බෝසතාණන් වහන්සේක ආත්මික පාරේ මීකුණක් මැරිච්ච මීයෙක් දැකලා කිව්වා මොලේ තියෙන එකෙකුට මේකත් ඇති කිව්වා නෝනෙත්ටි ඒ මීකුණ අරන් ගිහිල්ලා කෝටිපතියෙක් වුණා නෙවිකුණලා ටික ටික ඊට පස්සේ ගුරු පඬුරු අරගෙන ගියානේ බෝසතාණන් වහන්සේ ළඟට ඇයි මේව ගෙනාව කියලා ඔබ වහන්සේ මගේ ගුරුන් වහන්සේ කිව්වා. ඒ කොහොමද කියලා ඇහුවා. මම පාර යද්දී ඔබ වහන්සේ මීකුණක් පෙන්ලා කිව්වා මොලේ ඇති එකෙකුට මේක ඇති දිනු වෙන්න කියලා. මම ඒක විශ්වාස කළා කිව්වා මේ කතාව නම් නිකන් කතාවක් නෙමෙයි සුළුපටු කතාවක් නෙමෙයි. මේක නුවණැත්තෙක් කියපු කතාවක්. ඒ නිසා මම මේක විශ්වාස කරන්න ඕනේ කියලා ඒක ප්‍රගුණ කළා මම මේ ධනෙ ලැබුවේ කිව්වා. එහෙනම් ගන්න අහන ධර්මය අපි නුවණින් පාවිච්චි කරන විදියට තමයි ප්‍රතිඵල තියෙන්නේ. ඒක අහලා අනිත් පැත්තට හැරිලා අපි ඒක අතහැරියාම ඒකේ ප්‍රතිඵලයක් හිටින්නේ නැහැ. ඒකයි. ඉතින් ඒ නිසා පින්වත්නි මම ඉතින් ගොඩක් කල්පනා කරන්නේ අර සූත්‍ර දේශනාවක් වගේ ඒක එකපාර දේශනාව කරන තු මේ මූලික දේවල් කියන්නේ ඒකයි. මොකද හේතුව මේ නොඑක් මට්ටම් වලයි මෙතනට එන්නේ. ධර්මයේ ගොඩාක් අල්හාපු අය ඉන්නවා. ධර්මයේ ගොඩාක් පුරුදු කරපු අය ඉන්නවා. ධර්මයට අලුත් අය ඉන්නවා. ධර්මයේ කවදාවත් ඇහිච්ච නැති අය ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට එක්කොටම පොදු වෙන්න ඕනේ අපි කියන කාරණේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අර ධර්මය අහන පුරුදු වෙච්ච එක්කෙනා විතර සතුටු වෙයි. ගැඹුරු එකක් කිව්ව කියලා අනිත් එක තේරුන්නේ නැහැ මේ ගොඩක් කියලා අහගෙන හිටියා. ආන් ඒකයි ප්‍රශ්න. ඒ නිසා පින්වත්නි දැන් ඔය මම ඔය කොටසක් කිව්වා ඒක. මම අද ඔබට තව එකක් තෝරලා දෙනවා. මොකද අපේ ජීවිතේ දැන් අපේ ජීවිතේ අපි කැමතිනේ ගොඩාක් පිරිසිදුකමටනේ. පිරිසිදුකමට කැමතිද නැද්ද? මොන පිරිසිදුකමටද? නාන්න කැමති. ඇත්ත කියන්න ඕන වෙලෙන් බොරු කියලා බෑ. පිරිසිදු ඇඳුම් අඳින්ද කෑම්බි හොදලා කවුලා උයන්න කැමති. ඕවනේ අපි පිරිසිදුකම කියන්නේ. නාන්න කැමති. අත හොදලා කන්න කැමති. පිරිසිදු කියන්නේ ඒවා. ඒ පිරිසිදුකම අපිට කොච්චර දුරකට ගෙනියන්න පුළුවන්ද? අපිට ඒ පිරිසිදුකම ඕනේ. ඕනේ දෙපාද? ඕනේ. ඒ පිරිසිදුකම කොච්චර දුරකට ගෙනියන්න පුළුවන්ද? අපේ අතපය හයිය තියෙනකන් විතරයි. ඊට පස්සේ අපි එක තැන මලමුත්‍රා ගොඩේ වැටෙන දවසක් ආවොත් එන්න බැරිද? අතපය වලංගු නැති වෙලාවක් ආවොත් අපිට එතකොට කොච්චර සුද්ධිට ආස කළාද? දැන් සමහර අයව ගැන කෙනින් හරියන් හරි සුද්ධිට ඉන්න ඕනේ කියලා. එහෙම නැද්ද? එහෙම නිතර පිරිසිදු කරනවා අපි බයිනා චුට්ටක් යවනත් මේ අපිරිසිදුයි කියේකේ. හරි සුද්ධිට ඕනේ යාට. එයා උත්පල වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
යාර සුද්ධෙට ඉන්න පුළුවන් ඊට පස්සේ. යාට නැගිට ගන්නත් බැරි නම් මොන හොදන්නත් බැරි නම් දත් මැද ගන්නත් බැරි නම් වැසිකිලි ගන්නත් බැරි නම් යාගේ සුද්ධෙ එතනින්ම ඉවරයි. අපිට පිරිසිදු බව ඕනේ. නමුත් ඒ පිරිසිදු බව මේ පිරිසිදු බව සාමාන්‍ය එකක්. අපි බලන්න ඕනේ ධර්මය තුළින් පිරිසිදු බව මොකේද? ක්‍රියාවේ. ක්‍රියාවේ පිරිසිදු බව. ක්‍රියාවේ පිරිසිදු බව මොනවද ක්‍රියා? අතින් පයින් කරන දෙයට කියන්නේ කායික ක්‍රියා. කටින් කරන දෙයට කියන්නේ වාචසික ක්‍රියා. සිතින් කරන දෙයට කියන්නේ මානසික ක්‍රියා. අන්නේ තුන් තැන සුද්ධ කරගන්න බලන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. අතින් පයින් කරන ක්‍රියාව සුද්ධ වෙන්නේ කොහොමද? පයින්වත් කෙනෙකුට හිංසාවක් කරන්න නැත්තම් අතින්වත් කෙනෙකුට හිංසාවක් කරන්න නැත්තම් සත්වේකට. එතකොට එයා හිංසාවෙන් වැළකීලාද නැද්ද? කයින්. කයින් වෙන හිංසාවෙන් වැළකීලා. ඒතර වචනෙන් හිංසාවක් කරන්න නැත්තම් කාටත්. ඒතර වචනෙන් වෙන හිංසාවෙන් වැළකීලාද නැද්ද? වැළකීලා. සිතෙන් හිංසාවක් කරන්නේ නැත්තම් වැළකීලාද නැද්ද? මනුස්සයන්ට මේක බැරිද පුළුවන්ද? මනුස්සයෙක් උත්සාහ කළොත් පුළුවන්. මොකද්ද මේ කයින් කරන හිංසාව තේරෙනවා. වචනෙන් කරන හිංසාව මොකද්ද? අසවලා මරන්න ඕනේ. අසවලා කොටන්න ඕනේ. අසවලාට ගල් ගසා මරන්න ඕනේ. කීකේ කියනවා. ඒ මොනවද? වචනෙන් කරන හිංසා. අසවලා නැති වෙන්න ඕනේ. වැනසෙන්න ඕනේ. හරියන්න එපා උන්ට. ඒ මොනවද? ඒක වචනේ පිරිසිදු එකක්ද අපිරිසිදු එකක්ද? අපිරිසිදු ක්‍රියාව. අපිරිසිදු ක්‍රියාව. එතකොට අපි ඇඟපත කොච්චර සුද්ධිර තියන් හිටියත් මේ ක්‍රියාව අපිරිසිදු නම් අපිට කිසි දවසක පිරිසිදුකමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට වචනයෙන් එහෙම කියනවා. කයින් එහෙම. එතකොට තව මොනවද කයින් කරන ක්‍රියාව? සොරකම. සොරකම කරන්නේ කොහොමද? අස්සන ගහලා දිනව හොර අස්සන. අතින් නෙමෙයිද කරන්නේ ඒක? අතින් කරන්නේ. සල්ලි ටික හම්බ වෙනවා. අස්සන ගහන්නේ. හොරකම. ඒ කරන්නේ කෝටි ගණන් එහෙම කරනවා. එතකොට තමන්ගේ කය හෝ කය හවුල් නම් කරකමට ක්‍රියාව අපිරිසිදුයි. ක්‍රියාව අපිරිසිදුයි. වචනේ හවුල් නම් කරකමට ක්‍රියාව අපිරිසිදුයි. ඊළඟට එයාගෙන් අහනවා හොරකමක් වෙලා තියෙනවා මේක ගැන ඔයා දන්නවාද? එයා ඇකි නෑ දන්නේවත් නෑ කියනවා. ඒ කියන්නත් බෑ දඬුවම් ලැබෙනවා. එතකොට එක තැනක් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අනිත් තැනුත් අපිරිසිදු වෙනවා. කායික ක්‍රියාව අපිරිසිදු වෙන්න ගත්තොත් කය විතරක් අපිරිසිදු වෙලා වචනේ බේරෙනවා කියන කතාවක් නැහැ. වචනේ අපිරිසිදු වුණොත් වචනේ විතරක් අපිරිසිදු වෙලා කය බේරෙනවා කියලා කතාවක් නැහැ. අපිරිසිදු වෙන්න ගත්තොත් ඒ අපිරිසිදු වීමේ දුර්වලකම අනිත් අංශවලට යනවා. ඒකයි. ඒ නිසා ඒ කය පිරිසිදුව තියාගත්තොත් කායික ක්‍රියා බලන්න හිතලා පින්වත්නි බුද්ධ කාලේ නාලා තියෙන්නේ කාලේ මාසෙට දෙපාරයි.
බලන්න අපිට දවසක් නැවොත් නැවෙ නැත්තම් අමාරුද නැද්ද? අමාරුයි. අපේ ශරීරයෙන් දුර්ගන්ධය හමනවාද නැද්ද? දුර්ගන්ධය හමනවා. එකම ඇඳුමක් ඇඳගෙන නොනා සතියක් හිටියොත් දැන් අද ඉන්නේ නැද්ද මිනිස්සු ලක්ෂ ගණන් මේ වෙද්දි? එකම ඇඳීමේ මාස ගණන් සමානට අර සරණාගතියෝ ඔය අනේ සිරියාවෙන් පැනලා ඒ ඇඳුමින්ම වැස්සර තෙමෙනවා. ඒ ඇඳුමින්ම ඉන්නවා. සති ගණන් ඉන්න එකම ඇඳුමින්. ගඳ ගහන්නේ නැද්ද එතකොට? එහෙම තියෙනවා. බුද්ධ කාලෙත් ඉතින් එහෙම තමයි. බුද්ධ කාලේ කොහම රහතන් වහන්සේලා වස්ත්‍ර වලට හොයාගත්තේ තිරු රෙදි කැලි කොහෙන්ද? මලමිනී වලින් උතාපු රෙදි නිගත්තේ. සෝහොන් වල නිටි සිංහ රාජ වගේ ඉන්නේ නැති ඒ කාලේ. දැන් නේ බයි දඟලන්නේ අපි ඔක්කොම. නේද? දැන් හරි බයයිනේ. ඒ කාලේ මේ මලමිනී සෝහොන් පොළවල් වල මලමිනී උතාපු රෙදි කැලි වලින් පඳු ගහලා ඒවා මහලා ඒවා පුරෝගෙන යුදබටිය වගේ සීලෙන් සන්නද්ධ වෙලා විදර්ශනා ආයුධයෙන් සන්නද්ධ වෙලා මාර යුද්ධෙට ගියේ නේද? මහා සිංහය වගේ ඒ කාලේ හිටියේ වනාන්තර වල ගල්ලින් වල ගස් යට හුදෙකලාවේ තනියම හිටියේ. අද බයේ දඟලන කොච්චර වෙනස්ද? ඉතින් ඒ නිසා පින්වත්නි අර පිරිසිදුකම කායික ක්‍රියාවේ පිරිසිදුකම ගැන කල්පනා කරන්න. වචනේ පිරිසිදුකම ගැන කල්පනා කරන්න. සිතේ පිරිසිදුකම කල්පනා කරන්න. මොකද ඒ හේතුව ඒක තමයි අපිට මේ මාර්ගයට උමනා කරන ප්‍රධාන දේ. වචනේ පිරිසිදු කරගන්න තියෙන දේ මොකද්ද? මම ඔබට කියනවා ගුණ ගැන උදේවරුයි. ආවේගය තමයි වචනේ අවුල් කරන්නේ. හොඳට බලන්න වෙලා. ආවේගයෙන් යුක්ත කෙනා කටට එන දේව ලොහි කියනෝ නේද? වචනේ අවුල් කරන්නේ කවුද? ආවේගයෙන් යුක්ත කෙනා. ඒ තමන් සමාහාරයට ඒක නොසිතා සෙල්ලමට කියන්නේ. සෙල්ලමට කියන වචනේ දැන් එක තැනක තියෙනවා මේ කුජුත්තරාගෙන මට මතක හරියට තියෙන්නේ කුජුත්තරාගෙන තියෙනවා ඒ කුජුත්තරාව එක කාලයක රාජකුමාරිකාවක් වෙලා ඉංගදී ඒ ගෙදරට භික්ෂුණියක් ඇවිල්ලා තියෙනවා. ඒ භික්ෂුණීට ඒ භික්ෂුණී රහතන් වහන්සේ නමක්. කුජුත්තරාවේ ඒ භික්ෂුණිය භික්ෂුණීට වැඩක් කියලා. අරක ගෙනත් දෙන භික්ෂුණී කියලා මොකක් හරි කියලා. ඒ රාජකුමාරි. භික්ෂුණී කල්පනා කළා මම මේක ගෙනත් නොදුන්නොත් මොකද වෙන්නේ කියලා. හිතලා තියෙනවා මම ගෙනත් නොදුන්නොත් මෙයා නිරේ යනවා. බාන්කිරේ හිත ගැටිලා. මම ගෙනත් දුන්නොත් මියා උපුණපන් ආත්මේ දාසියක්. නමුත් නිරේ වැටෙනවට වඩා හොඳයිනේ කියලා අර රහත් භික්ෂුණී ඉල්ලපු බඩුව ගෙනලා දුන්නයි කුමාරිට. උපුණ නිවන් දකින්න කම්ම දාසියක්. උපුණපන් ආත්මේ. දැක්කද කර්මය යන හැටි? ඒ රහතන් වහන්සේ කියලා දන්නේ නැණි මේ භික්ෂුණිය ගැන. නිවන් දකින ගන්දාසියක්. එතකොට ඒ වගේ ජීවිතේ මේ එක තැනක තියෙනවා. තව එකක අර කාශ්‍යප බුද්ධ කාලේ එක ඒ මේ ආවේගයෙන් හැතිරීම මේක වෙන්නේ. කාශ්‍යප බුද්ධ කාලේ තරුණ ජෝඩුවක් ගමනක් යනවා. කරත් එක බඩු දාගෙන ගමනක් යනවා. කෙල්ලෙකුළු කෑම කන ලෑස්තියකට භික්ෂුන් ආසනමක් වැඩියා. ඒත් රහතන් වහන්සේ නමයි. ඉතින් මේ තරුණ ජෝඩුව මේ දානේ මේ මහත්තයා කිව්වා අන්න මේ ස්වාමීන් වහන්සේ නමක් වැඩිය අපි මේකෙන් දානේ පූජා කරමු කිව්වා. හාය කිව්වා.
කියලා දානි හදලා මේ රාතන් වහන්සේට පූජා කළා කිව්වා. ඔබ වහන්සේ ඒ ලැබූ නිවන අපටත් මේ ආත්මෙම ලැබේවා කියලා. රාතන් වහන්සේ මොකද කළේ? ඇස් වහගෙන බැලුවා ඒක මේ ආත්මෙ ඉෂ්ට වෙනවද කියලා. මේ ආත්මෙ ඉෂ්ට වෙන්නේ නැහැ. බැලුවම පස්සේ නමුත් ඊළඟ මේ ගෞතම බුද්ධ ශාසනය ඒක ඉෂ්ට වෙනව දැක්කා. ඒක දැකපු නිසා hina පහළ වුණා. එතකොට අර නෝන මහත්තයා කණ්ඩ කලින් hina වෙලා උන්නත් වැඩියා. අර ස්වාමීන් වහන්සේ hina වුණේ මොකුත් නිකන් මේ මහණෙනි ඉස්සෙල්ලා මේ පිනුකාරයෙක් වද්ද කියලා කිව්වා. කට කැඩිච්ච කතා කියන යට හොඳ පාඩම්. මහණෙනි ඉස්සෙල්ලා පිනුකාරයෙක් වද්ද hina වුණා. එතකොට ඒ ස්වාමියා කිව්වා සොඳුරි වෙන්නේ ඇති කිව්වා. කවුරුත් දුර හිතුවේ නෑ. ඊළඟට මේ දේ නැති ඒ තම තමන් කම්ම වූ පරිද්දෙන් ගියා. ඔන්න ගෞතම බුදුරජාන් වහන්සේ පහළ වෙලා රහතන් වහන්සේ දානි පුදලා ප්‍රාර්ථනා කළ ඒ ආත්මෙ නිවන. නමුත් මේ ඒ ප්‍රාර්ථනා කරපෙක අවාසි වුණේ නැහැ. නමුත් අර කර්ම විපාකේ ආවා. ගෞතම බුද්ධ ශාසනේ පහළ වුණා. පහළ වෙද්දී ඔන්න මේ පිනුම් ගන්න පවුලක අරයා ඉපදිලා අර කෙල්ල. දැන් කෙලි මොකද කරන්නේ? පිනුම් ගන්නවා. දැන් පිනුම් කණ්ඩායම සර්කස්. දැන් පිනුම් කණ්ඩායම දැන් ඇවිදගෙන ගිහිල්ලා රජගහනුවරට ආවා. ඇවිල්ලා දැන් හැමතැනම ප්‍රසිද්ධ වුණා මෙන්න දක්ෂ පිනුම් කණ්ඩායමක් ඇවිල්ලා කියලා. රජගහනුවර දැන් අරයානේ මේ දානේ පූජා ක්‍රම කළ යෝජනා කළේ මහත්යද? හැබැයි අර අර්බුදී මහත්යගේ උළුට දැම්මේ කවුද? නෝනා. ඒ නිසා යාට පොඩි බුරුලක් තියෙන්න ඇති. කර්මෙන් රජගහනුවර සිටුවරයාගේ පුතා වෙලා උපන්නා. යා. ආරංචි නම් එහෙම මේ සර්කස් කණ්ඩායමක් එනවා කියලා. ආරංචි වෙලා දැන් ඉතින් ඔක්කොම ගිහිල්ලා බලනවා. දැන් අර ලනුව දිගේ කෙල්ල නටනට යනවා පිනුම්කාරි. හිත ගියා. ඇයි දැන් සිටුවරයාගේ පුතා වෙලා දැන් ඉපදිලා ඉන්නේ. ඊට පස්සේ සිටුවරයා මොකද කළේ? දැන් පුතා මොකද කළේ? දැන් පිනුම් ඔක්කොම බැලුවා. දැන් සිටුවරයාට පේන්නේම කෙල්ල පිනුම් ගන්න එක හිතට පේන්නේ. ගෙදර ගියා. කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. දැන් ඇඳේ වැටිලා ඉන්නවා. අම්මා අහනවා ඇයි ළමයෝ මක් වුණාද? ඔයා පිනුම් ගහන්න ගියා මොකද වුනේ ඔයාට? යකෙක් භූතෙක් වැහුණාද? ඊට පස්සේ කියන්නේ කොල්ලා. යාළුවන්ට පණිඩරිය ගිහිල්ලා අහපන් මේ මොකද්ද අපේ කොල්ලන්ට වුනේ කියලා. යාළුවෝ ඇවිල්ලා හම්පත් කිව්වා මෙහෙමයි. අර පිනුම් ගහන කෙල්ලට හිත ගිහින් කිව්වා. ඊට පස්සේ සිටුවරේ වැළපෙන්න ගත්තා. අපි මේ පවුලට මේ හිතපු එකක් ඇයි මේ වුනේ? අපිට ගැළපෙනවා ඔය නීච කුල්ලි කෙල්ලි කියලා බැලලා. ඊට පස්සේ කොල්ලා කිව්වා ආ එහෙනම් දර ටිකක් ලෑස්ති කරන්න මගේ ආදාහනෙට කියලා. ගෙදර කට්ටිය තවත් බය වුණා. බයල තාත්තා මොකද කළේ? අර පිනුම් කාරිගේ තාත්තට පණිවිඩයක් කරියා. ආවට පස්සේ කහවණු ලක්ෂයක් දුන්නා අතට. දීලා කිව්වා මේ අපේ දුවට නුඹේ කෙලි ගැන හිත ගිහිල්ලා මේ එක්කන් වරින් කිව්වා. තාතේ ගුව සල්ලි වලට අපි කෙල්ලෝ දෙන්නේ නැහැ. කෙල්ලෝ ඕනේ නම් අපි රැළට එකතු වෙන්න ඕනේ කිව්වා. කීව ගමන් කොල්ලා එක පාට හොඳට ඇඟ ගසා දාලා නැගිටහා යන් අපච්චි යන් කියලා. කරන්න දෙයක් නැහැ. ඉතින් කෙල්ලෝ කොල්ලා එක්කන් ගියා. දැන් අර සීටි මදුරු ඔක්කොම අතහැරලා අර පිනුම්කාරීද දන්නේ නැහැ කියපු එක යන දුර සීටි මදුර අතෑරලා දැන් ඉතින් යනවා. දැන් ඉතින් දැන් අරයට පිනුම් බැහැනේ. අර සිටු ගෙදර කොල්ලට සනීපිට හැදිච්ච කොළුව. එතකොට ඒ කොල්ල කරන්නේ අර පිනුම් කාර්යයන්ගේ බඩු මුට්ටු කරේ තියන් යන එක.
දැන් සංචාරය කරනවා දැන් අර කෙල්ලව බඳලා දුන්නා දැන් ළමයිකුත් හම්බ වුණා දැන් ඉතින් අර අර පිනුම්කාරි ළමයා නලවනවා බඩු අදින එකාගේ පුතා නැලවියන් කියනවා දැන් මේ කල්පනා කළා මම මේ ඔක්කොම නිඳා අහන්නේ මට පිනුම් බැරි නිසා නෝවැ කියලා කිව්වා පුච්චේ මටත් උගන්නපන් කිව්වා පිනුම් හාය කියලා ගන්නවා එතකොට දැන් මේ පිනුම් කණ්ඩායමේ දක්ෂම කෙනා උනේ කවුද මේ සිටු කුමාරයා ආදයන් සරු වුණා ඊරුස්තේ මේ රවුම ගිහිල්ලා ඔන්න ආරංචි වුණා දැන් මේගොල්ලෝ ඊට පස්සේ ගියා ඔහම රවුම ගිහිල්ලා ආයේ ආරංචි වුණා දැන් ඔන්න ආයේ එනවා කියලා මේගොල්ල රජගහන වලට හැම තැනම සේනක දැන් මේක බලන්න පිනුම් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දැක්කා පිරාත්මික රාතන් වහන්සේ නමකට දම්පුදා නිවන පතලා ඒ ආත්මෙම ඒ ඇති වෙච්ච බලවත් චිත්ත ප්‍රසාදේ ගිනි පුපුරක් වගේ හිත ඇතුලේ ඇවිලි ඇවිලි තියෙනවා බුදුරජාණන් වහන්සේ දැක්කා දැකලා සංඝයාට කිව්වා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කිව්වා අපි යමු කියලා ගිහිල්ලා මුන්වහන්සේලායි කිට්ටුවට යනකොට අර මිනිස්සු මොකද කළේ ආර කවුද කිව්වා ආන් තථාගතයන් වහන්සේ වඩිනවා කියලා කියප ගමන් සෙනකට මොකද වුනේ ආර පිනුම් කාර්ය අතහැරලා ඔක්කොම මේ පැත්ත බලාගෙන බුදුරජාන් වහන්සේ දිහා බලාගෙන සාදු කියන්න ගත්තා එතකොට මේ හැටරීනක් උඩ රිටබඩ හිටගෙන ඉන්නේ මේ පිනුම් කාර්ය සිටුවරයා සිටු කුමාරයා සිටු කුමාරයා හිටන මම මෙච්චර දක්ෂ පිනුම් කාර්යෙක් වෙලා දැන් මිනිස්සු මන් දිහා බලන්නේ නැහැනේ දැන් බලන්නේ බුදුරජාන් වහන්සේ ධ්‍යානෙ. එතකොට බුදුරජාන් වහන්සේ දැක්කා මෙයාට බැරි වෙලාවක් දැන් මං කිරිය අපහැදුනොත් නිවන් මග වැහෙනවා. ඊට කලින් මං පිහිට වෙන්න ඕන කියලා. ඉතල මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කිව්වා මොග්ගල්ලාන ගිහිලා කියන්න කිව්වා පිනුම් පෙන්වන්න කියලා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එතනට වැඩියා. වැඩලා දැන් අරයා ඉන්නේ කොහෙද? හැටරීනක් උඩ හිටගෙන ඉන්නේ දැන්. එතකොට මුගල මහරහතන් වහන්සේ කිව්වා මහා බල ඇති මේ පිනුම් කරුවාණෙනි ඔබේ දක්ෂතා දැන් පෙන්වන්න කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ තෙතෙන්ට වැඩියා. දැන් එයාට මිනිසුන්ටත් හරි සතුරුයි දැන් ඇයි මේ සර්කස් බලන්න කවුද වැඩිලා ඉන්නේ? බුදුරජාණන් වහන්සේ මහා මොග්ගලන් මහරහතන් වහන්සේ අනිත් රහතන් වහන්සේලා වැඩිලා. දැන් අර පිනුම් කාරයට සන්තෝෂි බෑ. එයා මොකද කළේ? කවදා නොක නොපෙන්නු පිනුම පෙන්නඳ කර්ම ගහලා උඩ වට හතක් කැරකුණා. ඒ වට හත කැරකෙන වෙලාවේ බුදුරජාන් වහන්සේ හඬ නගා ඉරිදි බලෙන් කියනවා පුතේ අතීතය අතහැරපන්. අනාගතය අතහැරපන්. වර්තමාන අතහැරපන්. ඔබ නිදහස් කියලා. කොච්චර වේගෙන් ආවද වුණාද කියන්නේ රවුම් හත කරනම ගහලා හිට ගන්නකොට හිට උඩ රහතන් වහන්සේ කොහොමද ප්‍රඥාව කොහොමද ප්‍රඥාව එතකොට ගිහි වෙලා ඉන්නේ උඩ කවුද දැන් රහතන් වහන්සේ ඊට පස්සෙ බිමට වඩිනවා වැරෙලා වන්දනා කරාම බුදුරජාන් වහන්සේ වදාලා එන්න භික්ෂුව මේ ධර්මයේ මනවින් දෙසූ දෙයක් කියලා කියනකොට මාර ගිහි රූප නැතිව ගිහිල්ලා සිවුරු පිළිකර පෙරවෙනවා බලන්න මේ සසරේ පුරුදු කරපු දේවල් ගියපු හැටි ඒ නිසා මේ ගුණධර්ම කියන ඒවා හරියට අල්ලගත්තොත් ඒකෙන් තියෙන ප්‍රයෝජන මෙතෙකයි කියන්න බෑ එච්චරටම ලාභයක් එච්චර උපකාරයක් දැන් බලන්න මේගොල්ලන්ගේ පින්වල මහිමේ නේද? ඊට පස්සේ හරියත් භික්ෂුණියන් අතරට ගියා. අර කෙලි. භික්ෂුන් අතර ගිහලා රහත් භික්ෂුණියක් වුණා. නමුත් ඒගොල්ලන්ට විඳවන්න උනා. අර වචනේ. ඒ නිසා මම කියුවේ මේ එක එක්කෙනාගේ වචන අහලා කාට හරි කමන්නේ නැහැ. නින්දා පහස කරන්න යන්න එපා. බනින්න යන්න එපා.
ගාරහන්න යන එපා. හූ පිටි තියන්න යන්නත් එපා. හූ පිටි තියනවා කියන්නේ හා හා හා. එහෙම කරනවන්නේ සමහරු. හරි හරි හා. ඒකට කියන හූ පිටි තියනවා. හූ පිටි තියන්න යන්නත් එපා. දන්නේ වගේ ඉඳ. එතකොට අර ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට උපකාර වෙන දේවල් මේ කිව්වේ. ධර්ම මාර්ගයේ ඕනති කරන අප මොනව කරන්නද නේද? එයා යආගෙන ගමන සසරේ වැටි වැටි සතර අපායි වැටි වැටි යයි. මොනව කරන්නද? ඒකට තමන්ට තියෙන්න ඕනේ තමන් බේර ගන්න බයක්. තමන්ට තියෙන්න ඕනේ තමන් හිතරෙන්න ඕන කියන අදහසක්. මේක මම මහාන වෙලා කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ගිහි වෙලා කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. මේක මොලෙම්ම කරන්න ඕන එකක්. නුවණින්ම කළ යුතු එකක්. හොඳට කල්පනා කරලම කළ යුතු එකක්. තේරුම් අරන් කළ යුතු එකක්. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ මේක මහාන වුණා නම් මට ලේසිනේ. එහෙම කරන්න බෑ මේක. මේක අර ඉන්න තැන ඉඳලා පුරුදු කරගන්න එක. තැනක් නෑ මේකට අසවල් තැන කියලා. ඒ තැන තමයි සිහි උපද්දවා ගන්න තැන. නෝනින් සීකරන තැන. ධර්මයේ අකුසලයේ දුරු කරන තැන. ඒක දැනක අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි. සක්මන් කරද්දී අකුසල් හටගත්තොත් වාඩි වෙනකන් ඉවසන් දෙපා කිව්වා. සක්මනේදී මේක නැති කරන්න කිව්වා. ඊර්වසි කිව්වා වාඩි වෙලා ඉඳිද්දී අකුසල් හටගත්තොත් එතනදීම නැති කරන්න කිව්වා. සක්මන්ට යන්න දෙපා කිව්වා. සත්‍යපෙද්දී හටගත්තොත් නැති කරන්න. ඇයි බුදුරජාණන් වහන්සේ මෙච්චරම වීරියවන්ත කරවන්නේ ශාවකයන්ව? ඒකේ තියෙන භයානකකම නිසා. අකුසලී තියෙන භයානකකම නිසා. ඉතින් ඒ නිසා පින්වත්නි මේක තේරුම් ගන්න. එතකොට ඔබට දැන් මේ හවස දේශනෙන් ඔබ අහගත්තේ මොකද්ද? ඉගෙන ගත්තේ. ඈ ආ ක්‍රියාව පිරිසිදු කරගන්න කිව්වා. ඊළඟට කටට එන දේවල් කට වාචාල කමින් කියවන්න එපා කිව්වා. තව මොකද්ද කිව්වේ? ඈ මුදිතාව පුරුදු කරන්න කිව්වා. ගුණධර්ම වලට තැන දෙන්න කිව්වනේ. තියෙනම් ඔබත් ගුණධර්ම දිනු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා සාදු සාදු.